ඔව් මේ ක්‍රමවේදය නම් අපි වර්ග සමීකරණ පාඩම යටතේ දැනගත යුතුම දෙයක් වෙනවා. bx + c සමානයි බිංදුව වර්ග සමීකරණේ මූල α, β විදිහට දීලා තියෙන වෙලාවක මෙහෙම දී ඇති විටක අපිට එකකින් කියවෙන දේ මොකක්ද? x = α එහෙමත් නැත්නම් x = β කියන එකනේ. ඒ කියන්නේ මේ වර්ග සමීකරණේ විසඳුවොත් ලැබෙන මූල දෙක තමයි මේ තියෙන්නේ. මේ විදිහේ මූල දෙකක් ලැබෙන්න නම් අපි මේ ඔය දීලා තියෙන වර්ගජ සමීකරණේ මෙන්න මෙහෙම සාධක දෙක ගුණිතයක් ආකාරයට සකස් කරලා තමයි ওই මූල දෙක ලබාගෙන තියෙන්නේ වෙන්න ඕන. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශනය බිඳුවට සමානයි. ඒකෙන් කියවෙන්නේ මේ වර්ගජ සමීකරණේ අපි මේ විදිහට විසඳුම් ලබා ගන්න නම් මේ විදිහේ සාධක දෙක ගුණිතයක් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් කියන එකනේ. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ ax² ax² + bx + c සමානයි එහෙනම් එයා සමාන වෙන්න ඕන මෙන්න මේ x ඍණ α x ඍණ β ට. ඇයි එහෙම වෙන්නේ? මේක බිඳුවට සමාන